අයිෆෝන් කියලා ඔක්කොටම පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකේ අවසාන කොටස තමයි මේ. ඔන්න බලන්න පුළුවන් මේක වැලු වැලමට හොඳට පිම්බිලා තියෙනවා. ජිම් එක ලෙසින් මේක මේක යටපැත්ත බලමු. ඔයාලට මතකයි මම මුලින්ම පෙන්නුවා මේකේ යටපැත්ත කොහොමද තිබුණේ කියලා. මෙන්න මේ ආකාරයට පැත්තෙන් පිනුම මේක සම්පූර්ණයෙන්ම ඇතුළට ඉබිලා තිබුණේ. නමුත් දැන් ඔයාලට බලන්න සාමාන්‍ය ජිම් එක ලෙසින් සාගය බලපුවාම තියෙන විදිහටම සාමාන්‍ය විදිහට මේක පිම්බිලා තියෙනවා. වෝටර් තෙරපි එකකින් අපිට මේ විදිහට ශාකයක් කියන්නේ පතක් ශාකයක් මැරෙන්නේ පතක් ශාකයක් ශාකයේ ඩිහයිඩ්‍රේට් වුණාට පස්සේ ඒක ගොඩ ගන්න මෙන්න මේ ආකාරයට අපිට පුළුවන්. ඔයාලා පුළුවන් මූල වර්ධනය සාමාන්‍ය විදිහට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි මේක අපිට උවමනා කරන එහෙම නැත්නම් මේක මැරෙන්නේදී ආරක්ෂා කරගන්න එක සම්පූර්ණ හොඳටම වෙලා තියෙනවා. ඒ වගේම ශාකයට හොඳ නැවුම් බවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් වර්ධනයක් පටන් අරගෙන තියෙනවා මේකේ. ඉතින් මේ විදිහට ඔයාලගේ ශාක බලන්න හොඳට යම්කිසි රෝග තත්ත්වයක් හින්දා මම ඔයාලට මුලින් පෙන්වුවා වගේ මම අපහුරු ෆොටෝ එකක් දාන්න. ඒ තරමටම එහෙම නැත්නම් ඒ විදිහට ශාකයක් මෙරිලා යන ආසන්න නම් එහෙම නැත්නම් මොන රෝගයක් හින්දා එහෙම නැත්නම් වතුර මතිලා හරි රොට් එකක් එහෙම නැත්නම් ශාකයේ ඩිහයිඩ්‍රේට් වෙලා තියෙනවනම් අපිට මේ විදිහට ශාකයක් සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලා මේක අත්දැක බලන්න. එහෙම නැත්නම් ඔයාලගේ ශාකයක් තියෙනවනම් ඒකට කරලා බලන්න. සම්පූර්ණයෙන්ම ශාකයේ සාමාන්‍ය තත්ත්වයටම පත් කරගන්න පුළුවන්.